ස්වාබින් වහන්සේ ඔබ සමඟ වෙනසෙක්වා සුවිශේෂක ලුක්තුමන් විසින් ලියන ලද සුවිශේෂකවා කියනම් මෙසේය.. තවද ඔවුන් වහන්සේ ඔවුන්ට කතා කරමින්. ඔබාන්තර මිතරෙකු ඇති තැනැත්තෙක් මහාරෑ ඔහු වෙත ගොස් මිත්‍රය මට රොටිතුනක් දෙන්න ගමනක් යන මාගේ මිත්‍රයෙක් මාවෙත අවත්සිටි. ඔහුට දෙන්න කිසිවක් මාළඟ නැතැයි කියන්නේ නම් ගේ ඇතුලේ සිට ඒ මිතුරා පිළිතුරු දෙමින් මට කරදර නොකරන්න දොරවසා තිබේ මාගේ දරුවෝද ම සමග ඇඳේ නිදා සිටිති. නැගිට යමක් ඔබට දෙන්නට නොහැ කියයි කියයිද. මම ඔබට මෙය කියමි. ඔහු සිය මිත්‍රකම සලකා නැගිට ඔහු ඉල්ලනදේ ඔහුට නොදෙතත්. ඔහුගේ ලැජ්ජා නැති පෙරත්තේ නිසා නැගිට පමණ ඔහුට දෙනු වැතැයි වගාලස්සේක. මමද ඔබට කියමි ඉල්ලන්න ඔබට දෙනු ලැබේ සොයන්න ඔබට සම්බවේ තට්ටු කරන්න ඔබට දොර හරණු ලැබේ. මන්ද ඉල්ලන හැමට ලැබේ සොයන්නාට සම්බවේ තට්ටු කරන්නාට ද හරනු ලැබේ. ඔබාතරෙන් කවරපියෙක් තම පුත්‍රයා මාලුවකු ඉල්ලූ විට මාලුවා වෙනුවට සර්පයකු දෙයිද. නොහොත් බිත්තරයක් ඉල්ලූ විට ඔහුට ගෝනුස්සෙකු දෙයිද. මෙසේ අයහපත් වූ ඔබ ඔබේ දරුවන්ට යහපද්දේ දෙන්නට දන්නාහුනම් ට කොපමන වැඩියෙන් ඔබේ ස්වර්ගය පයණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයනන් වහන්සේ නොදෙනසෙක් ද. අප සමවිධානන් වහන්සේගේ කැලවීම දායක සුභහරංචිය නම් මෙසේය. සවිශේෂකවාකය මගින් අපගේ පවුමැකේවා මොහොතකට වටිවන්න. ඉල්ලන්න ඔබට දෙනු ලැබේ සොයන්න ඔබට සම්බවේ තට්ටු කරන්න ඔබට දොර හනු ලැබේ යයි සමිධාණන් වහන්සේ වදාාරන සේක. ස්වාමින් වහන්සේ තුළ මාප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි මාධයාබර දවා දරුවනි. බෞතිස්ම ස්නාපනය නැමති කැඳවීම තුළින් දෙවියන් වහන්සේ ඔබව මාව කැඳවනු ලැබුවේ. දෙවියන් වහන්සේ අතගත් විශ්වාසයේ බලාපොරොත්තුවේ ගමනක් යාම සඳය. එමිනිසා ප්‍රසාදස්නාපනීය කැඳවීම හුදු හිසට වතුර වැක්කිරීමක් නොව ඒ සමිධාණන් වහන්සේගේම ශ්‍රීකුලුසිය කරදරාගෙන යාමට ඔබ මම ලැබූ කැඳවීමක් බව ප්‍රමුවන්ත සහෝදර සහෝදරයන අපි නිරන්තරයෙන්ම අවබෝධ කරගත යුතුව තිබෙනවා ස්වාමින් වහන්සේ අනුවයාමට කැඳවීමක් ඔබමම ලැබුව නම් ඒ හැඳවීම කෙලෙස අපාපගේ ජීවිතේ තුළ ගොඩනගා ගත යුතුද යන වග. සුදෝ ජාම්තුමාවන් වහන්සේගේම සුවිශේෂයේ පාලුස්සනි පරික්්ෂයේ දේතුළ විස්සර කරමින් කියනවා. අත්ත මිදි වැලට යාවී නැත්නම් ඊට වෙන්ව පල දැරීමට නොහැකිසේ. ඔබ මාහා ඒ හාබන්්ධ නොවන් ඔොහු නම් ඔබට පල දැරිය නොහැකිය. මිදිවැල මමය ඔබ අතුය යමෙක් මාතුල සිටින්නේද ඔහු බොහෝසේ පල දරන්නේය කියලා. අද අම්ම තාතය දයාම්පර දරුවනී එසේනම් අපටි තාමත්ම පැහැදිලි අපගේ හැඳවීම ස්වාමින් වහන්සේට බද්ධව ස්වාමින් වහන්සේට අයිතිව ස්වාමින් වහන්සේටම අපව පවරා දෙමින් ගමන් කරන ජීවිතයක් බව ඒතුළින් අපට මනාව පැහැදිලි වෙනවා. ස්වාමින් වහන්සේට ඔබ මම සම්බන්ධ නොවී සිටිනවා නම්. ස්වාමින් වහන්සේගේ අයිතියට අපි පවරල දීලා අපි කාටීුතු කරන්නේ නැතිනම් අපි කොච්චර දේවල් ජීවිතයේ ස්වාමින් වහන්සේගෙන් ඉල්ලුවක් එය අපට නොලැබී යන්නට පළුවන්. බලන්න අද දවසේ සුදෝ සුපුුවත අප ඉදිරි පත්කරන සුභහරංචියය. දෙවියන් වහන්සේ සූරයා ලෝකය සුදනන්ට මෙන්ම දද නන්තද සමානව වැටෙන්නට සලස් වන බව අපි දන්නවා. සූරයා කතා කරලා කියන්න නැහැ නුබලා ආධර්මිෂ්ට මිනිස්සු නුබලාට මාගේ ආලෝකය එලිය මම දෙන්න නැහැ කියලා සූරයා කතා කරලාක් කියන්න හැ. ගලාගන යන ගංගාවක් ඇලදොල කතා කරලා කියන්න නැහැ ල අධර්මිෂ්ට මිනිස්සු මාගේ ජලය පානේ කිරීමට නුබලාට අයිතියක් නැහැ කියලා ගංගාවක් ඇලක් දොලක් කතා කරලා කියන්න හැ. දෙවියන් වහන්සේ හරියට ඔන්න ඔය වගේ. දෙවියන් වහන්සේ කිසිම මොහොතක අධර්මිෂ්ට මිනිසුන්ව ධර්මිෂ්ටයන්ගෙන් වෙන් කරලා ධර්මිෂ්ටයන්ට වැඩි වරප්‍ර සාධත්ව. පෞකාරයට අඩුුවර ප්‍රසාදත් උන් වහන්සේ දෙන්නෙ නැහැ උන් වහන්සේ සියල් ලන්ටම උන් වහන්සේගේ ආශිර්වාදය නොවඩුව දානයකනු ලබනවා. එනිස වුන් වහන්සේ කියනවා ඔබට මට ඇදහිල්ලෙන් මාතුල ඔබ ජීවත් වෙනවාද. බලාපොරොත්තුවෙන් ඔබ මාතුළ ජීවත් වෙනවද. ප්‍රේමයෙන් බෙදා හදා ගනිමින්. ඔබ මාතුළ පවතිනවද එහෙමනම් ඔබ ඉල්ලන්න ඔබට මම දෙනවා. මාතුල ඉඳගන ස්වයන්න එවිට ඔබට සම්බ වෙනවා. මාතුල ශක්තිමත් වෙමින් තට්ටු කරන්න එය ඔබට දෙනු ලබනවා කියලා. එහෙම නම් ප්‍රේභවන්ත සහෝදර සහෝදරයනී දරුවනි අපි විශේෂා කාරයකින් යාඥා කරමු. ස්වාමින් වහන්සේගේ පොරුන්දුව අපගේ ජීවිතයේ තුළ ඇත්තක්කර ගැනීම සඳහා ගැඹුරු ඇදහිල්ලේ ජීවිතයක් අප තුළ ඇතිකරන්ඩ කියලා. අර කුඩා දරුවෙක්. මුළු මනින්ම තමන්ගේ අම්ම කෙරෙහි තාත්තකෙරෙහි විශ්වාන්සේ තබල. ජීවිතේ සෑම අවශ්‍යතාවේකදීම අම්මතා තමත යැපෙනවා වගේ ප්‍රසාධස්නාපනිය හැඳවීම ලැබූවන් වන ඔබ මම දෙවියන් වහන්සේ මත යැපෙමු එසේ යැපෙන්නට අවැසි දේවාශ්‍යර්වාදය පතා මේ පාරිශුද්දෝ යාගේදී අපි ඔවුන් වහන්සේටම කන්නලව කරමු අමෙන්